දැන් මේ කාලේ තවත් පතුරවා තියෙන අමුතු මතයක්. මේ ධර්මයට සම්බන්ධයක් නැති සද්දාස කුල පුත්තාස කියන වචනේ වරද්දලා තේරුම් කරලා දීලා වැරදි ආකල්පයක් පෙන්නලා තිනවා. මාර්ගඵල ලබන්න බුදුහාමුදුරුවන්ගේ මේ හතර පොළක් දැක්කේ නැත්නම් බෑ කියලා එක. හතර පොළක් දැක්කේ නැත්නම් රෝවාන් ඉන්න බැරි එකක් තියෙනවා. ඒ හතර පොළ මොකද්ද? දුක දකින්න ඕන නුවණින්. දුක සමුදය නුවණින් දකින්න ඕන. දුක නිරෝධය නුවණින් දකින්න ඕන. දුක නිරෝධගාමිනී ප්‍රතිපදා නුවණින් දකින්න ඕන. ඔන්න හතර පොළ එකක්වත් අල්ලුනොත් එහෙම සෝවාන් ඉන්න නම් බෑ. දැකිය යුතු හතර පොළ උතනයි. දවල්ට මේක පෙන්වා දෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පිළිබඳ විපදිච්ච දෙන බුදුහාමුදුරුවෝ කොහෙවත් උපන්නේ නැහෙනි. සිද්ධාර්ථ කුමාරයා නම් පොඩි එකෙක් වශයෙන් උපන්නා. විවාහ වෙලා හිටපු එකනේ. කාමේවත් අයින් කරපු කෙනෙක් නෙමෙයි මෞගසෙන් උපන්නේ. බුදු වෙන යන මොහොත වෙනකොට දසමාර සේනගක් කියලා සටන් කරපු වෙලාවක් තිබුණා. සටන් කර කර හිටපු වෙලාවේ තමයි බෝ මැල හිටියේ. බුදු වුණා එතෙන්දි. ඊට පස්සේ ධර්මචක්‍රයේ දේශනා කළා. ඊට පස්සේ පිරිනුවන් පෑවා. දැන් මේක ප්‍රඥාවක් තියෙනවා. මේ හතර පොළ දකින්න නැහැ සෝවාන් වෙන්න බෑ කියන කතාව. ඒ කතාව එහෙම ඇත්ත නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානකන් ලෝකේ සෝවාන් පුද්ගලයෙක් ඇති වෙන්න බෑනේ. ඇයි පිරිනුවන් පානකන් දැකලා තියෙන තුන් පොළයි. හතරවෙනි පොළ දකින්න උන්වහන්සේ පිරිනුවන් පානකන් ඉන්න ඕනේ. සෝවාන් වෙන්න බුදුහාමුදුරුවන්ගේ මේ හතර පොළ දකින්න ඕන නම් දැන් මුලදී මේ කියපු තමයි. කියකියේ හිටියේ මොකද්ද? සෝවාන් වෙන්න නම් මේ හතර පොළ දකින්න ඕනේ. මෙහෙට ඉස්සෙලත් මේ ප්‍රශ්නේ ආවා. මෙන් උත්තරයක් ඇරියා ඔය විදිහට. එහෙමනම් බුදුරයන් වහන්සේ පිරිනුවම් පානක හැකම සෝවාන් බුද්ධිය එක 15 වෙනි දේ මොකද 4 වෙනි පොළ දකින්නේ පිරිනුවම් පෑර පස්සෙනි. ඊළඟට බණක් උගන්වන්න පටන් ගත්තා තුන් පොළේ එක පොළක් හරි දකින්න ඕන කියලා. දැන් මොකටද මේ පෙන්වන්නේ? එක්තරා දිහාගේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා කියලා. ඒක ජයසිරී මහා බෝධීන් වහන්සේ කියලා මිනිසුන්ට ඔප්පු කරලා හිටන් එතන ගිහින් වන්දවන්න ක්‍රමවේදයක් ඕනේ. යදෝ ප්‍රයෝගයක් තියෙනවා මේ ජාතික කියලා. මේකට සද්දාස කුල පුත්තාස කියලා සද්දහවත් කුල පුතුන් විසින් දැක පහන් සංවේගයේ පත් වෙන හේතු කාරණා ඇදී හතර පොළක් බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක දේශනා කරලා තින්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුද්ධ ශ්‍රාවකයන්ට නැත්නම් ඒ කියන්නේ සද්දහවත් බුදු සව්වන්ට දැක පහන් සංවේග උපදවන්න හේතු වෙන්නා වූ හතර පොළක් තියෙනවා බුදුරයන් වහන්සේ ගැන. පිරිනුවම් පෑවල පස්සේ මේ අපිට මේ යථාර්ථය පෙන්වා දුන සාස්තුරුන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච පින්බිම මෙන්න මේ ස්ථානයේ නේද කියලා දැකලා සතුරු වෙන්න පුළුවන්. සෝවාන් ඉදෝ නැගින එක නෙමෙයි මේ පෙන්න්නේ. සද්දහවත් කුල පුත්‍රයන්ට අනේ බුදුරයන් වහන්සේ කියන්නේ කවුද කොහෙද හිටියේ මොකද කියලා ආදි වශයෙන් හොයාගෙන යනකොට ඔය ස්ථාන ලකුණු කරලා තිබුණාම දැකලා සන්තෝෂ වෙන්න පහන් සංවේගයක් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ස්ථානින් අපිට මේ ධර්ම දේශනා කළේ මෙන්න මේ ස්ථානයේදී මරසෙන් පරදවල බුදු වෙච්ච සනන්නේ මේ කියලා. එහෙම දැකලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම දම්සක් දෙකම තැනක බුදුරන් වහන්සේ මේ තුන් ලෝකාසී සත්වයින්ට නිවන් අවබෝධ කරන්න ශ්‍රී සද්ධර්ම සත්‍යයේ ලෝකෙට දේශනා කළේ මෙන්න මෙතන ඉඳලා නේද කියලා. අන්න එහෙම තැනක් දැකලා සතුටු වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය කතාවක් ඒක නෑ. ඊට පස්සේ බුදුරන් වහන්සේ සියල්ලන්ටම සියලු දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වා දීලා උන්වහන්සේ සදාතනික පංචස්කන්ධ දුකේනු නිදහස් වෙච්ච සියලු දුකෙන් නිදහස් වුණ අවසාන ස්ථානය මෙතන නේද කියලා පිරිනුවන් පාප දැන දැකලා සතුටු වෙන්න පුළුවන්. නිවන් දකින්න මේවා දකින්න ඕන කියන කතාව බුදුදහමේ කොහෙවත් පෙන්නලා නැහැ. මේවා හදලා විකෘති කරලා මිනිස්සු ගහක් ගානේ අවිද්දෝනෝ. ඉතින් මොනවා කරන්නද මේවට? ඉන් තේරුම් ගන්න ඕනේ මේවා එකක්වත් මේ ධර්මානුකූල දේවල් හැටියට කියන්න පුළුවන් ඒවා නෙවෙයි. පිස්සු මරගාත කියලා වචනයක් නම් මට ඒකට ඉනවා ඉන්න කියන්නේ එකක් නෑ. ඒකයි කියන්න තියෙන්නේ. ධර්මයේ දකින්න සත්‍ය අවබෝධය ලන්න සත්පුරුද සංසේවනේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මාධර්ම ප්‍රතිපත්තියගෙන මෙන්න මේ හතර සෝවාන් ඵලයට පත් වෙන්න කෙනෙකුට අවශ්‍ය අංග හතරක් කියලා දේශනා කළා. සෝවාන් වෙන්න
සෝවාන් වෙච්ච පුද්ගලයාට අංග හතරක් පිහිටනවා. බුද්ධි අවිච්ඡ ප්‍රසාදී, ධම්මේ අවිච්ඡ ප්‍රසාදී, සංඝේ අවිච්ඡ ප්‍රසාදී, අරියකාන්ත සීලය කියලා. ඒ සෝවාන් වුණාට පස්සේ පිහිටන ගුණාංග හතර. සෝවාන් වීමට සමයි සත්පුරුද සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරී, ධම්මාදාන ප්‍රතිපත්තිය කියන මේ හතර පින්නුයි. සදහවත් කුලපුතුන් විසින් චිත්ත ප්‍රසාදී ඇති කරන හොද දැන් හැටිය තමයි ඒ බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, ධම්මසද්දසම පිරිනුවන් පෑම කියන ස්ථාන දැකලා පාන් සංවේග උපද්දවන්න සුදුසුයි කියලා පින්නේ. ඔව අකින් එකට පටලවා ගන්න හදනවා. අනවශ්‍යව පෙන්නලා හිටන් ගහක් ගානේ ඇවිද්දවන්න ක්‍රම හදනවා. ඉතින් යථාර්ථයේ තේරුම් බරගෙන නිවන් අවබෝධ කරගන්න. ගහක් ගානේ ගියතොට නිවන් දකින්න පුළුවන්. ඒකයි කියන්නේ.